සුබිටයි සුන්දර උදෑසනක්. ඉතින් අදත් ස්වාමීන් වහන්සේගේ නාමෙන් ශ්‍රී වචනයත් එක්ක අපි එකතු වෙලා ඉන්නවා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන අපේ ජීවිතේ ඒ ගති ලක්ෂණ උස මහත ස්වරූපයට අපි වර්ධනය වෙන පිණිස. ඉතින් අපි ඊයේ බැලුවා නේද ශුද්ධ වූ පාවුලතුමා අලුත් ජීවිසුමේ යෝධයා නේද? ඔහුගේ උච්චතම ලිපිය එපිස පොතේ පළවෙනි පදේ ඉඳලා අපි ඊයේ බැලුවා නේද පස්වෙනි පදේ වෙනකම්. අද මං 6 වෙනි වගන්දල පටන් ගන්න යනවා. කියවමුද තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. මෙතන කියනවා උන්වහන්සේගේ කැමැත්ත කරුණ කොටගෙන ජේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ වෙතට අපව දරුකමට ගත්තා කියලා. අපි දරුවෝ නෙමෙයි දරුකමට ගත්තා. කවුරු නිසාද? ජේසුස් වහන්සේ නිසා. මොකද ස්වභාවයෙන් අපි දරුවෝ නෙමෙයි. පැහැදිලිද? නමුත් ඇයි අපිව ගත්තේ මුලින් දෙවියන් වහන්සේ තීරණය කර තිබුණා. අපව ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ ආදරය අපව දරුකමට හදාගත්තා. ඉතින් ඔබ දන්නවද දරුවෝ කියන්නේ ලේසි නෑ නේද? ගලාති පොතේට කියනවා ශුද්ධෝ පාවුතුමාම තමයි ගලාති 3:26 මොකද්ද කියන්නේ බලන්නකෝ. මක් නිසාද? නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල ඇදහිල්ල කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ඇදහිල්ල කරුණ කොටගෙන. ඉතින් ආදර දුවේ පුතේ මම එකයි කියේ මේ එපිස පොතේ ශුද්ධෝ පාවුතුමා මේ කියන රහස් එවකට හිටපු අය දන්නේත් නැහැ. සමහරට අපි දන්නේත් නැහැ. බලන්න 7 පදය. ඒ ප්‍රේමවන්ත යනන් වහන්සේ තුල උන්වහන්සේ කරුණාවේ සම්පත ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපේ මිදීම වන අපේ වර්ධවලට කමාව අපට ඇත්තේය. පේනවද? ඉතින් ආදර දුවේ පුතේ උන්වහන්සේගේ අපට ලැබෙන ජේසුස් වහන්සේ නිසා අන්‍ය ජාතීන්ට එම නැත්තම් අපිට ලැබෙන පළවෙනිම ආශිර්වාද ටික තමයි මේ මෙතන 6-7-8 වෙනි පදේ එපිස 6-7-8 වෙනි පදවල ලියලා තියෙන්නේ. බලන්න 8 වෙනි පදේ ඒ කරුණ මෙතන කියලා තියෙනවා පළවෙනි එක. උන්වහන්සේ අපිව පුත්‍රකමට අරගත්තා. ඊට පස්සේ උන්වහන්සේගේ ලේවලින් අපව සේදුවා. හරිද? උන්වහන්සේ අපිට වර්ධවලට සමාව දුන්නා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ සියලු ප්‍රඥාවන් නොවන අප කෙරේ බෝ වෙන්න සැලසුවා. පැහැදිලිද? ඉතින් උන්වහන්සේගේ කැමැත්තේ අභිරහස අපට දන්වා තියෙනවා. උන්වහන්සේ තීරණය කරගත් ආකාරයට තේරෙනවද? ජේසුස් වහන්සේ නිසා අන්‍ය ජාති අපට තිබෙන බලය ගැන සුදු පාවුලතුමා අපිට උගන්වනවා. මේ උග පාවුලතුමා උගන්වන කාලෙත් ඒ අයට අභිරහසක්. ඇයි? ඒ අය දන්නේ නැහැ. ඒ අය දන්නේ නැහැ. මෙතන සමහර විට මම කියුවේ එකයි, මේ ආන්ගේ නැරත් අභිරහසක් වෙන්නේ නැති. ඒ මොකද පාවුලතුමා තමයි මුලින්ම සුභාරංචි අන්‍ය ජාතීන්ට අරගෙන ගියේ. කොලොසි පොතේ කියනවානේ යුග හා පරම්පරා ගණනාවක් සැඟුණු රහසක් තිබෙනවා. ඒ රහස තමයි උන්වහන්සේ ඔබ තුල. ඒ කාලේ දන්නේ නැහැ. ඉතින් ආදර දුවේ පුතේ මෙතන කියනවා 9 වෙනි පදේ බලන්න. එසේ කලේ ඒ කාලවල, ඒ කියන්නේ ඇයි මේ අභිරහස් උන්වහන්සේ ප්‍රකාශ කළේ? ඇයි 9 වෙනි පදේ කියනවා එසේ කලේ කාලවල සම්පූර්ණකමේ නියමයේ ලෙස ස්වර්ගයේ දේවල්ද පොළවේ දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුල ඒක රාශි කරන්නේ. නියමිත කාලයේ අවසන් වූ විට ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගයයි පොළවයි එකතු වෙන. ඉතින් ඒ නිසා ආදර දුවේ පුතේ ඔබ දැනගන්න මෙතන කියනවා දැනට ස්වර්ග රාජ්‍යයේ කවුද? දේව දූතයන් දෙවියන් වහන්සේ නේද? ඉතින් අපි ඒ තන්ට යන්න යනවා. මෙතන 11 වෙනි පදයේ 12 වෙනි පදයේ හරි ලස්සනට කතා කරනවා නේද? දෙවියන් වහන්සේ පෙර නියමගත් විදියට අපි වෙතන්ට අරගෙන යනවා. ඉතින් ඒ නිසා ආදර දුවේ පුතේ මේ ඔබට අද අභිරහසක්ව තිබෙන්නේ නැති සමානට මේ 6-7-8 පද කියවලා බලන්න. උන්වහන්සේ ඔබට දෙන විශාල ආශිර්වාද ටිකක් තියෙනවා. හොඳයි. දැන් සමහරටිතේ මේ දේවල් පෙර නියම කරගත්තා නම් ඇයි අපිට ප්‍රශ්න එන්නේ කියලා. අපි ඒක හෙට බලමු. හරිද? අපි අදට නැගිට සිටමු. යාචා කරමු. ස්වර්ගයේ දේවපියාණනි, ස්තුතිවන්ත වෙනවා මේ ආනගේ උතුම් වචන නිසා. ස්වාමීන් වහන්සේ අපිට තබා තිබෙන පුදුම ආශිර්වාද නිසා ස්තුති. දේවපියාණනි කතා කරනව මටත් අසන්නව මේ අසලා කීකුරෙන්නව මේ සිළු සෙනකටත් ඔබ වහන්සේ මෙසේ ආශිර්වාද කර තිබෙන නිසා ස්තුති. යාණනි ආශිර්වාද ලබාගෙන භුක්ති විඳින්නට ඔබ වහන්සේගේ හස්තය අප තුල තබා තිබෙන නිසා ස්තුති. දේවපියාණනි ඔබට බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ජේසු පිටයි. සෝදාස කමිමුරු දැසන හතරාම් මාට යලිත් ශ්‍රී වචනයත් එක්ක එතෙක් ඔබට ජේසු පිටයි. මම බද සමී